අයිබෝන් අද අපේ දරුව හැමෝටම ඔන්න අද දවසේදී අපි තවත් සමපීඩන ගුරුපයක් ගැන තමයි ඉගෙන ගන්න ලෑස්ති වෙන්නේ. හරි. මේ විදිහට දැන් අපි කතා කරන්නේ අවසාන සම්පීඩන ගුරුප වලට දැන් අපි ඇවිල්ලා ඉන්නේ. ඒ විදිහට අද අපි ඉගෙන ගන්නේ අවාන් නැම්ම කියන ගුරුපය ගැන. අවාන් නැම්ම. අවාන කිව්ව ගමන් ඔයාලට මොකද්ද මතක් වෙන්නේ? අර හාමුදුරුවෝ ගාව තියෙන කේමත් නැත්නම් අර ජපානයේ යුවතියන් ගාව තියෙන වගේ එකක් තමයි අපිට මතක් වෙන්නේ අවානක් කිව්වම. හරි. එහෙනම් අන්න ඒ වගේ අවානක් විදිහට කඳු වැටියක් නිර්මාණය වෙනවා නම් අන්න ඒ භූරූපය ගැන තමයි අද දවසේදී අපි ඉගෙන ගන්න යන්නේ. හරි. එතකොට කොහොමද මේ අවාන් නැම කියන භූරූපය හැදෙන්නේ කියලා අපි සරලව ඉගෙන ගත්තොත් ඉන්නේ හැම දුර්වල පාෂාණ ස්තරයක් පවතිද්දී සමපීඩන බලය වඩා තීව්‍ර විදිහට මේ නැමි කන්ද මතට ලක් වෙද්දී මොකද වෙන්නේ දරුවෝ? සංකීර්ණ නැමීමකට ලක්වීම සිද්ධ වෙනවා. නැමි කන්දක් නිර්මාණය වෙලා තියෙද්දී ඒ නැමි කන්ද අපි කතා කරපු විදිහට දුර්වල පාෂාණ ස්තරයකින් නම් හැදිලා තිබෙ මොකද උනේ? එයා සමපීඩනය නිසා සංකීර්ණ විදිහට නැමිලා යන්න පටන් ගන්නවා. ඔන්න එහෙනම් අපි කියනවා අන්න ඒ විදිහට අවාන් නැම්ම කියන භූරූපය නිර්මාණය වෙනවා කියලා. ඕකදී ඔතන ඔය කතාව තමයි සරලව අදහස් කරන්න පුළුවන් වෙන්නේ. ඒ විදිහට සංකීර්ණව නැමිලා යද්දී නැමි අක්ෂ කිහිපයක් සහිතව තමයි මේ අපි කතා කරන අවාන් නැම්ම කියන භූරූපය හැදෙන්නේ. බලන්න එහෙනම් මේ තියෙන්නේ මේක එක කන්දක්, මේක තව කන්දක්, මේ තව එකක්. එහෙනම් අපි කියනවා කඳු වැටි කියන භූරූපය හදන්න, කඳු පන්තියක් කියන භූරූපය හදන්න මෙන්න මේ කියන අවාන් නැම්ම කියන ලක්ෂණය හේතු වෙනවා. එහෙමත් නැත්නම් දුර්වල පාෂාණයේදී සමපීඩණයෙන් නැවි යාම හේතු වෙනවා කියලා අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් දරුවෝ ඔන්න ඔය විදිහට අපිට පුළුවන් සරලව අවාන් නැම්ම කියන භූරූපය හඳුනා ගන්න. ලංකාවේ නකල්ස් කඳු වැටියත් මේකට උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් වෙනවා. හොඳයි දරුවෝ. ඉතින් පෘෂ්ඨයේ දුර්වල හින්දා මේ විදිහට සංකීර්ණ විදිහට නැමිලා යාම සිද්ධ වෙනවා. දුර ඉඳන් බලන කෙනෙක්ට ඒ විදිහට දකින කන්දක් පේන්නේ හරියට අවානක් වගේ. අන්න ඒ නිසා තමයි අපි මේකට කියන්නේ අවාන් නැම්ම කියලා. අන්න ඒ නිසා මේ විදිහට අපි හඳුනගන්නේ. එහෙනම් නකල්ස් කඳු වැටි ඊළඟට ප්‍රංශ ඇල්ප්ස් ජූරා වගේ කඳු වැටි මේකට උදාහරණ විදිහට අපිට හඳුන්වලා දෙන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට මොකද්ද මේ අවාන් නැම්ම කියන එක සරලව තේරෙන්නේ නැති කියලා. හරි. එහෙනම් අපි ඊළඟ දවසේ අවසාන භූරූපෙන් හම්බ වෙමු. එතකොට ඔයගොල්ලෝ හැමෝටම ජයග්‍රාහී දවසක් වේවා.